අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට නගන සෞභාග්‍යයේ දැක්ම තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි පසුගිය වසර ගණනාව තුළ මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, වියතුන් මේ සියලු දෙනාගේම සම්බන්ධතාවය ඇතිව මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒවට පිළියම් වශයෙන් සකස් කළ වැඩසටහනක්. ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ අදහසුත් එයට එක් කළා තිබෙනවා. ඒ නිසා මේක ප්‍රායෝගික වැඩසටහනක්. මේක ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක්. මේ වැඩසටහනේ තියෙන සියලුම කරුණු මගේ දූර කාලය තුලදී සියල්ලක්ම සම්පූර්ණ කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම ප්‍රතිඥාවක් දෙනවා. විශේෂයෙන්ම අපි මේ වැඩසටහන යටතේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය, අපි මේ රටේ ස්වෛරීත්වය රකින්න, ආරක්ෂාව තර කරන්න, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වගේම පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළ තිබෙනවා. අපේ රට ආර්ථිකය ගොඩගන්න, විශේෂයෙන්ම අපේ ජනතාව ජීවත් කරවන මේක ජනතා කේන්ද්‍රීය වැඩසටහනක්. රටේ හැම ස්ථිරතරයකම ඉන්න, අපි දන්නවා අපේ රටේ තවමත් දිළිඳු කමෙන් ඉන්න ශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ සෑම දෙනෙක්ගේම ජීවන තත්ත්වයේ ඉහළට නංවන්න හැකි ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ තිබුණු 30 අවුරුදු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපි එදා අවුරුදු දෙකහමාරකින් අවසන් කළා. මේ රට ස්ථාවරත්වයක් කරා, සාමකාමී කරා. ඒ හරහා තමයි අපිට පුළුවන් වුණේ තව විශාල සංවර්ධනයක් ඇති කරන්නට. ඒ වගේම ආයෝජකයන්, දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරිගන්වන්නට මේ රටේ ආයෝජනය කරන්න. තමුන්නාන්සේලා කොළඹ නගරයේ දකින සියලුම ව්‍යාපෘති ගෙනාවේ අපි. තමුන්නාන්සේලා දන්නවා අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, ඒ වගේම කොළඹ නගරය සහ තදාසන්න නගර ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට අපිට හැකි වුණා. මේ ශීඝ්‍ර දියුණුව නිසා, සංවර්ධනය නිසා ව්‍යාපාරිකයන්ට හොඳ අවස්ථාවක්, ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. විශාල ප්‍රමාණයක් අපි රැකියා උත්පාදනය කරා මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්. නමුත් මේ රජය බාරගත්තට පස්සේ ඒ සංවර්ධන කටයුතු සියල්ලක්ම නැවතුණා. ඒ නිසාම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර නැති වුණා. සියලුම තමුන්නාන්සේලා දන්නවා ඒ දවස්වල ව්‍යාපාරිකයන් අර සංවර්ධන ව්‍යාපාරවලට සම්බන්ධ වුණු කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. ඒ ව්‍යාපාර සියල්ලම කඩා වැටුණා. ඒ වගේම එහා සම්බන්ධ ඍජුවම සම්බන්ධ රැකියා ලක්ෂ 4ක් පමණ නැති වුණා. අනියම් වශයෙන් රැකියා විශාල සංඛ්‍යාවක් නැති වුණා. ඒ වගේම මේ රටේ තිබුණු ආරක්ෂාව, ඒ ආරක්ෂාව හරහා සංහිඳියා වැඩි වුණා. එදා අපි උතුරු කරේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට විශාල දායකත්වයක් අපි දුන්නා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඒ ප්‍රාන්තවල තහවුරු කළ පළවෙනි වතාවට
පළාත් සභා ඡන්දය පැවැත්තුවා. අපිට අවශ්‍යතාවය වුණේ ඒ ජනතාව අපි හා සම්බන්ධ වෙන්න. අපි යුද්ධයක් ආරම්භ කරපු මිනිස්සු නෙවෙයි, යුද්ධයක් අවසාන කරපු මිනිස්සු. එක්සත් ජාතික පක්ෂය තමයි යුද්ධයක් හැම විටම ආරම්භ කරේ. ඒත් ඒ අනුව අපිට අවශ්‍ය වෙලා තිබුණේ මෙරටේ ජීවත් වෙන සිංහල, දමිළ, මුස්ලිම් සෑම දෙනෙකුටම අවිශ්වාසයකින් තොරව තමන්ගේ රැකියාව කරගෙන යන්නට, තමන්ගේ ආගම අදහන්නට, තමන්ගේ ජීවිකාව ගෙනියන්නට, ව්‍යාපාර ගෙනියන්නට සුදුසු පරිසරයක් ඇති කරන්නට. විදන්නවා යුද්ධයක් තියෙන කාලයකදී කොපමණ අපහසුතාවයක් සෑම ජනකොටසකටම තියෙනවද කියලා. ඒක නිසා විශාල වශයෙන් සෑම සිංහල, දමිළ, මුස්ලිම් සෑම දෙනෙක්ගේම ජීවිත අහිමි වුණා, දේපල අහිමි වුණා. ඉතින් එය අවසන් කරන්නට කොපමණ අපහසුද කියන කාරණය, ඒ ගැන අවබෝධයක් මට හොඳට තියෙනවා. රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසාම ඒ සාමය කැඩෙන කිසිම දෙයක් මේ රටේ ඇති නොවිය යුතුයි කියන අදහස මගේ හිතේ තිබෙනවා. එවැනි ඒ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් මට තියෙන නිසා, ඒ නිසා තමයි යුද්ධය අවසාන වුණාටත් පස්සේ එවැනි තත්ත්වයක් මේ රටේ ඇති නොවන ආකාරයේ ආරක්ෂක සැලැස්මක් අපි යොදලා තිබුණේ. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂයෙන්ම බුද්ධිංශ, මේ රටේ බුද්ධිංශ තමයි එවැනි අනතුරක් එනවනම් ඒ ගැන අනතුරු හැඟවීමක් රජයට දනුන් දෙන්නට පුළුවන් වෙන ආයතනය අපේ. අපි එදා හමුදාවල බුද්ධිංශ අපි විශේෂයෙන් පුහුණු කළා තිබුණා. ඒ වගේම එදා TID ත්‍රස්ත විමර්ශන කොට්ටාසය, CID අපරාධ විමර්ශන කොට්ටාසය පොලිසිය අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදය නැති කරන්නට, ඒ ගැන හොයන්නට. නමුත් මේ රජය ඒ හමුදාවල බුද්ධිංශ බල රහිත කරා, ඒ අයව අභූත චෝදනා නගලා හිරදඬුවම් දුන්නා, රණවිරුවන්ට විරුද්ධව ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා ජාත්‍යන්තර අධිකරණ වලට ගවන්න සූදානම් වුණා. පොලිසිය TID එක CID එක පාවිච්චි කරේ එදා ඉතා දක්ෂ නිලධාරීන් විසින් නායකත්වය දුණු ඒවට, ඒ අයගේ හෙංචයිල දාලා ඒව පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස එලවන්නට. මේ හින්ද තමයි මේ රටේ නැවතත් බෝම්බ පුපුරන අවස්ථාවක් ඇති වෙලා ඒ සමාජ කොටස් අතර අවිශ්වාසයක් ඇති වෙන තත්ත්වයකට පත් කළේ. එදා එක සිද්ධියක් සිද්ධ වෙලා වෙන අලුත්කම අපි ඒකට මට දැනගත්ත විගසම අපි ඒකට එරෙහිව ක්‍රියාත්මක වුණා. අපි ඒක දිගට පවත්වාගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. පොලිස් ප්‍රතිතුමා වේවුවා, DI සීනියර් DIG වේවුවා, STF එකේ වේවුවා, මේ සියල්ලක්ම වේවුවා. නමුත් මේවා කොපමණ සංවේදී දේවල්, ඒ නිසා තමුන්නාන්සලා දන්නවා මේව පාලනය කරන්න තියෙන අපහසුතාවය. නමුත් අපි ඒක දා පාලනය කරා. ඊට පස්සේ මහින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා ඒ සිදුණු විනාශ වුණු දේපල අපි සියල්ලම හමුදාව යොදලා ඉක්මනින්ම නැවත ප්‍රතිසංස්කරණය කරා. අපිට කිසිම දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව අපි කිසි විටකත් ක්‍රියා කළේ නැහැ. නමුත් තමුන්නාන්සල දන්නවා බොරු ප්‍රචාර එදා ගෙන ගියා. ග්‍රීස් යකා කියයි නොයෙක් නොයෙක් බොරු ප්‍රචාර ගෙනිහිල්ලා, දනුත් ගෙනියනවා බොරු ප්‍රචාර.
මඩ ප්‍රචාර මේවා ගෙනිහිල්ලා ජනතාව මුලා කරා. එදා ඒ මුලා කර නිසා තමයි අපිට මේ රටේ ජාතික ආරක්ෂාව නැති වෙන තත්ත්වයකට මේ රජය ගෙනාවේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.